දස් 988 ජාතික උරුම වන භූමි පනත ඉදිරිපත් කෙරුවා. දැන් මේ පනත තුල තුලින් ඇත්තෙන්ම මේ මුළු ප්‍රදේශයේ මේ මේ සිංහ රාජ අඩවිය ආරක්ෂා වෙනවා. දැන් මේ පනත අනුව විශේෂයෙන්ම කියන්නට මෙතන තියෙනවා මේ පනත ඒකේ හතරවෙනි වගන්තියේ තියෙනවා no person shall in national heritage wilderness area cut, mark, lop, girdle, saw, convert, collect or remove any plant, tree or any part thereof of any other forest produce. Willfully strip off the bark or leaf form or otherwise damage or interfere with any tree, cut grass or pasture cattle. මෙවගේ ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ මේකෙන් මේ පනතෙන් කියන්නේ කිසි කෙනෙක්ටවත් පැලෑටියකටවත් ගහකටවත් අතක් තියන්න බැරි විදිහකට තමයි මේ පනත ආරක්ෂා කරන්නේ සිංහරාජ අඩවිය. ඒ කියන්නේ මේ මේ තුල ඊට පස්සේ තියෙනවා No person shall make any fresh clearing. ඒ කියන්නේ සුද්ධ කරන්නවත් බෑ. මේ මේ පනත ඉතාමත් ශක්තිමයි. පනතෙන් ඇත්තෙන්ම මේකට විරුද්ධව යම් කිසි පුද්ගලයෙක් ක්‍රියා වෙනවා නම් එනං ඒ පුද්ගලයාට විරුද්ධව අපිට මේ නීතිය මාර්ගෙන් එයාට දඬුවම් දෙන්නට පුළුවන්. මම හිතනවා චමල් රාජපක්ෂ ඇමතුමත් මේ පනත ගැන දන්නවා ඇති. නමුත් මෙතන මේ පනතෙන් ඇත්තෙන්ම මේක ආරක්ෂා වෙනවා. ඉතින් මේකට රජය විසින් මැදිහත් වෙලා මේක මේක තුල මෙවැනි ව්‍යාපෘතියක් කරන එක ඇත්තෙන්ම රටේ නීතියට විරුද්ධව කරන ව්‍යාපෘතියක් හැටියටයි අපි දකින්නේ. ඒ නිසා මේක වහාම නවත්තලා අපි දන්නවා මේක කරන්නේ මේ ව්‍යාපෘතිය කරන්නේ හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය වෙන ජලය නිසා තමයි කියලා එතුමා කිව්වේ. ඒකට අපි විරුද්ධ වෙන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය වෙනවා පිරිසුදු ජලය. ඒ වගේම තමන්ගේ මේ වගා කරන්නට අවශ්‍ය ජලය අවශ්‍යයි. නමුත් සිංහරාජ අඩවිය තුල මෙවැනි ව්‍යාපෘතියක් කරන එක ඇත්තෙන්ම අපේ ජාතික සම්පත්වලට ලුක හානියක් ඇති වෙනවා. ඉතින් ඒ එතනට කරන්නේ නැතුව වෙන විදිහකට බල්ලා කරන්න කියලා තමයි අපි ඉල්ලීමක් කරන්නේ. මොනවා වුණත් මෙතන අපි ජයජයවදන ජනාධිපතිතුමා ඒ කාලේ මේ පනත ඉදිරිපත් කරනකොට මේ මේ පනතෙන් මං හිතන්නේ හෙක්ටාර් 1682.2ක් මේ ආරක්ෂා කරන්න තමයි මේ පනත යොදලා තිබ්බේ. එයින් පස්සේ 92 ඒත් අපේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යද්දී මේ සිංහරාජ අඩවිය තවත් පුල් එක තවත් වැඩි කෙරුවා. ඒක හෙක්ටාර් 11,992ක් කෙරෙහි වැඩි කෙරුවා. ඉතින් ඇත්තෙන්ම මේක මේ සිංහරාජ අඩවිය ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යද්දී. ඉතින් ඇත්තෙන්ම අපිට ලොකු කනගාටුවක් තියෙනවා. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා මේ සම්පත් ටික දැන් මේක ජාත්‍යන්තර යුනෙස්කෝ කෙනුත් දැන් මේක ආරක්ෂා කරන්නට මේක ජාතික උරුමයක් හැටියට අපි සලකන දෙයට එතනට ගිහිල්ලා ව්‍යාපෘතිය ආරම්භ කිරීම ගැන ඇත්තෙන්ම අපි කනගාටු වෙනවා. ඒකට අපි විරුද්ධව නැගී සිටිනවා. breaking.lk